device today's channel එක තාම subscribe කරලා නැත්නම් youtube එකට යන්න ගිහිල්ලා device today's කියලා search කරලා මාව subscribe කරගන්න ඉදිරියේදී තව videos ගොඩක් එනවා ඒ වගේම මම ඉන්නවා instagram ඔයගලන්ට පුළුවන් මාව ගිහිල්ලා follow කරලා මගේ එදිනෙදා contents ගැන අවබෝධයක් ගන්න ඒ වගේම මම ඉන්නවා facebook එකේ ad2t gaming කියන නමින් අපි අද කතා කරන්න යන්නේ fantech AC3001 tower headset stand එක ගැන අපි box එකේ තියෙන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු ඉස්සරහා අපිට දාලා තියෙනවා fantech කියලා model number එක දාලා ඒ වගේම 88G built-in counterweight කියලා දාලා තියෙනවා ඒ වගේම rubber base කියලා දාලා තියෙනවා ඉතින් ඒ වගේම ලස්සනට කළු පාට stand එකේ photo එකකුත් මුලින්ම ඉස්සරහා පැත්තේ box එකේ දාලා තියෙනවා ඒ වගේම පැත්තේ බැලුවම පැත්තෙත් ඒ වගේම ඒගොල්ලන් tower AC3001 කියලා ඒගොල්ලන් model එක දාලා තිනවා දෙපැත්තෙම box එකේ model එක දාලා තියෙන්නේ ඒ වගේම පිටිපස්සට ගියාම ඒගොල්ලන්ගේ available colors දෙක ඒගොල්ලන් පෙන්නලා තියෙනවා කළුයි ඒ වගේම රතුයි stand දෙකක් තියෙනවා කියලා පිටිපස්සෙත් දාලා තියෙනවා ඒ වගේම අපි තව පොඩ්ඩක් යටට යනකොට color මොනවාද තියෙන්නේ කියන එක ඒගොල්ලන් tick කරලා තිනවා මේ box එකේ තියෙන කළු පාට එකක් ඒක tick කරලා තිනවා ඒ වගේම made in china ඒ වගේම බාකෝඩ් එකක් සීරියල් නම්බර් එකක් ඒ වගේ දේවල් තියෙනවා. හරි අපි දැන් box එක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා බලමු. ඉස්සල්ලාම තියෙනවා base එක stand එකේ base එක. ඉතින් මේක පොඩ්ඩක් අතට බරයි. හොඳ weight එකක් තියෙනවා කියලා තේරෙනවා. fantech කියලා ඒකෙත් ඒගොල්ලන්ගේ logo එකත් එක්ක නම ගහලා තියෙනවා. ඒ වගේම අනිත් එක තියෙනවා ඒගොල්ලන්ගේ stand එක. ඉතින් මේක කෑලි දෙකකට තියෙන්නේ fix කරගන්න තියෙන්නේ. fix කරන විදිය අපිට පැහැදිලිව මැනුවල් එකක් දීලා තියෙනවා නම්බර් කරලා මේ මේ විදියට තමයි මේක fix කරගන්න ඕනේ කියලා. ඉතින් අපිට ලේසි මේක fix කරගන්න විදිය. ඉතින් මේ මැනුවල් එක පැහැදිලිව මේගොල්ලන් කියලා තියෙන නිසා අපිට වැඩේ ලේසි වෙනවා. කොහොමද මේ බේස් එකට ස්ටෑන්ඩ් එක මවුන්ට් කරන්න කියන එක තමයි මැනුවල් එකෙන් කියලා තියෙන්නේ. හරි දැන් අපි මවුන්ට් කරගමු හරියටම ස්ටෑන්ඩ් එක බේස් එකට. ඉතින් ඕලන්ට පොඩි දෙයක් කරන්න තියෙන්නේ මේ වගේ fix කරලා කරකවන්න තියෙන්නේ කරවපුවම ඔටෝ එයා ලොක් කරගන්නවා. ඉතින් මේ පැත්ත හරියට බලලා හරියටම ලොක් කරගන්න. එතන ලොක් වුණාම ඔයගලගේ අතට දැනෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ස්ටෑන්ඩ් එක fix කරගෙන තියාගන්න. මේ දේවල් තමයි අපිට අපේ fantech headset standing ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි unbox එක ඉවර කරා. මෙතනින් පස්සේ මම මේකේ තියෙන features කීපයක් ගැන ඔයගලන්ට කතා කරන්න යනවා. ඉතින් මේකේ පළවෙනිම feature එක තමයි මම කැමති මේ anti-slip rubberized base එක. ඉතින් මේක 88 grams 88ක් බරයි. මේක ඇතුලේ තියෙන යකඩ plate දෙකක්. ඒකෙන් තමයි මේකේ බර රඳවන්නේ. ඉතින් මේක anti-slip rubberized නිසා base එක මේක කොහෙටවත් හෙල්ලෙන්නේ කරන්නේ නැහැ. ඔයගලන්ගේ table එක CPU එක උඩ වගේ ඔයගලන් තිබ්බම හොඳටම බදාගෙන අල්ල ගන්නවා. ඉතින් මේක බරත් එක්ක හෙඩ්සෙට් එකේ බරත් එක්ක වැටෙන්නේ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම උඩ මේ අපිට පේන්නේ හෙඩ්සෙට් එක රඳවන තැන ස්ටෑන්ඩ් එක. ඉතින් ඒකත් පොඩි කට් එකක් තියලා ඒගොල්ලන් දාලා තියෙනවා. අපිට ලේසි මේක මවුන්ට් කරගන්න. ඉතින් ඒ වගේම මේකේ උස තියෙනවා 26.5 cm. ඒ වගේම බේස් එකේ පළල සෙන්ටිමීටර් 14යි. ඒ වගේම මේකේ බේස් එකේ ඉඳලා හෙඩ්සෙට් එක මවුන්ට් කරන තැනට තියෙන උස අඟල් 9යි. ඉතින් ඒක මතක තියාගන්න ඕගොල්ලෝ හෙඩ්සෙට් එක උස වැඩි නම් ඊට වැඩිය මේකට රඳවන්න බැරි වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒ වගේම මේක අපිට ලංකාවේ කලර් දෙකකින් හම්බ වෙනවා. රෙඩ් ඇන්ඩ් බ්ලැක් කියන කලර්ස් දෙකකින් අපිට එක කලර් එකක් තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ලංකාවේ සල්ලියෙන් රුපියල් 1500 2000 අතර ගන්න පුළුවන්. ඉතින් මම දැකලා තියෙනවා රෝසයා ඒ වගේ ගොඩක් ලොකු රෝග් ලගේ ඇසුස් ලගේ ඉතින් ගොඩක් ලොකු කම්පනීස් වල තියෙනවා. තව හෙඩ්සෙට් ස්ටෑන්ඩ්ස් ගොඩක් ගණන් 25000ක් 15000ක් 30000ක් 40000ක් ඔම ගණන් වල තියෙනවා. නමුත් මේක සුළු මුදලකට ලංකාවේ ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලන් මේක ඩිසයින් කරලා අපිට ඩිස්ට්‍රිබියුට් කරන්නේ. ඉතින් මම හිතනවා මේක හොඳ ඔප්ෂන් එකක් හෙඩ්සෙට් ස්ටෑන්ඩයක් හොයන කෙනෙක්ට. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට පොඩි හෝ සපෝට් එකක් දෙන්න ඇති. හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එකක් ගන්න කලින් දැනගන්න ඕන දේවල් විශේෂයෙන් fantech කියන හෙඩ්සෙට් ස්ටෑන්ඩ් එකේ ඒගොල්ලන්ගේ මොඩල් එකක් ගද්දි ඔයා ඒකේ බලන්න ඕන දේවල් මොනවද කියන එක ඔයගලන්ට අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද රිවිව් එක හා unbox එක ඔයගලන්ට help එකක් වුණා නම් මගේ channel එකට යන්න ගිහිල්ලා මග ඔයගලන්ගේ comments මට මේ වීඩියෝ එක යටින් දෙන්න. ඒ වගේම මගේ channel එක තාම sub කරලා නැත්නම් sub කරන්න. මම insta facebook දෙකේම ඉන්නවා. මාව follow කරන්න like කරන්න. එහෙනම් අපි තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. මම ගියා. සුබ දවසක්.